ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මාගේ අදහසක් පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනයම දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිස්ථාන ශක්තිය පිළිසරණක් වේවා ධර්ම රත්නේ අදිස්ථාන ශක්තිය පිළිසරණක් වේවා සංඝ රත්නේ අදිස්ථාන ශක්තිය පිළිසරණක් වේවා උතුම් ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබීවා සම්මාදිට්ඨික දිවියන්ගේ ආරක්ෂාව ලැබීවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේදී සිටි තසුපුව ධර්මානුශාසනාව සමගයි ලක්වාසී ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව එකතු වෙලා සිටින්නේ අද දවසේදී උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉතාමත්ම වටින දහම් කරුණු කිහිපයක් මේ කාල පරිච්ඡේදයේ පුරාවට අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක සාකච්ඡා කරන්නට අද දවසේ මේ ධර්මානුශාසනාව සඳහා මෙතෙක්ින් ගුවන්විදුලියෙන් ආරාධනාවක් සිදු කරන්න තියදුනා. ඒ අද දවසේ අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්මානුශාසනාව සඳහා අපිට ඇරයුම් කිරීම පිළිබඳව. අද දවසේ මේ ධර්මදේශනාවේ පින්වත් දායකත්වයේ දරන්නේ අංක 214 පොළොන්නාව පාර පොළොන්නාවේ පදිංචි අරුණි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන්ම මේ නෙත්තෙප්පෙන් ගුවන්විදුලිය ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් පිරිස අති මහත් කොට සලකන්නට පුළුවන්. නිරන්තරයෙන් අපිට ඒ පිළිබඳව ප්‍රතිචාර බොහෝ අවස්ථාවන් වලදී ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ සානිය තුළදී ධර්මදේශනාවකට දායකත්වයක් දරන්න ලැබීම මම හිතනවා වටින පිනක්. අපි හැමදාම මේක ඔබට සිහිපත් කරමින් මතක් කරනවා. මන්ද අපි හැමදාම සිහිපත් කරන්නේ නිවසක ධර්මදේශනාවක් කරන එක තාමත්ම වටින දෙයක්. නමුත් අපිට නිවසක මේ ධර්මදේශනාව සිදු කළා නම් සීමිත පිරිසක් තමයි සම්බන්ධ වෙන්නේ. මේ වගේ නාලිකාවක් ඔස්සේ ධර්මදේශනාවකට දායකත්වයේ දරන්න ලැබෙනවා නම් ඒකේ පිරිස ශ්‍රාවක පිරිස ඉමහත් කොට ශ්‍රවණය කරන නිසා ඔවුන් හැම දිනාටම ධර්ම අවබෝධය කරගන්න ලැබෙනවා. ඒ තුලින් ඒ හැම දිනාම ධර්ම අවබෝධය කරගෙන යම් කෙනෙක් සද්ධාවෙන් මේ ධර්ම මාර්ගයේ යමින් ධර්මයේ වැළඳගන්නේ නම් ඒ සියලු මානිසංස ඒ දායකත්වයේ දරන පින්වත් පිරිසට ලැබෙනවා. ඉතින් ඒ නිසා විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම බොහෝම වටිනා දෙයක් ඇටියට අලකන්නට පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට අපි
ධර්මානුශාසනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අභිසමින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්මානුශාසනාව තුළින් ඔබත් එක්ක සාකච්ඡා කරන කාරණාවට අවධානය යොමු කරන්න. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න තෝරගත්ත විශේෂ මාතෘකාව. මේ මාතෘකාව සම්බන්ධයෙන් යමක් සිහිපත් කරනවා නම් අපි බෞද්ධයන් හැටියට අපේ ඒකායන අරමුණක් තියෙනවා නිවන් අවබෝධය. එහෙමනම් නිවන් අවබෝධයට නිර්වාණ මාර්ගයට යන කෙනෙක් ඒ නිවන් මාර්ගට නම් යන්නේ ඒකේන අනිවාර්යයෙන්ම පුරුදු කරගත යුතු පිරිය යුතු දහම් කාරණාවක් පිළිබඳව අද අපි ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අන් කිසිවක් නොවේ ශ්‍රද්ධාව. මේ ශාස්ත්‍රණී යම් කිසි කෙනෙකුට නිවන් අවබෝධයට යන්න තියෙන මූලිකම කාරණාවක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ශ්‍රද්ධාව. අද අපි ඔබත් එක්ක මේ ධර්ම දේශනාවෙන් සහ ඉන් අනතුරුව සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ වටින දහම් කාරණාවක් වන ශ්‍රද්ධාව කියන කාරණාව මොන විදියටද පැහැදිලි කරලා තියෙන්නේ කියලා. පින්වතුනි මම මේ සඳහා මෙන්න මෙහිම මූලික ප්‍රවේශයක් ලබා ගන්නට කැමතියි. බලන්න අපි සාමාන්‍යයෙන් කියන කාරණයක් තමයි අපි මේ තරම් හොඳින් ජීවත් වෙනවා මෙහෙම ඉන්නවා නමුත් දෙවිවරු සම්මාදිටික ආර්යයන් වහන්සේලා විශේෂයෙන්ම උතුම් වූ ආර්යයන් වහන්සේලා සම්මාදිටික දෙවරු ලෝකේ ඉන්නවා නම් ඇයි ඒගොල්ලෝ අපි දිහා බලන්නේ නැත්තේ කියලා මේ ආදී වශයෙන් ඔවුන් පිළිබඳව අපි දක්වන්නේ ඒ වගේ දෝෂයක් අපි ඒ දෝෂය ඉදිරිපත් කරන්නේ අර උදව් කරන පුද්ගලයාගේ අඩුපාඩුවක් හැටියට දැකලා බලන්න පින්වතුනි දෙවිවරු අපිට උදව් කරන්න උන්වහන්සේලාට මොකද්ද අපි වෙනුවෙන් තිබෙන කාරණය එනි මේක පොඩ්ඩක් පින්වත් ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඕන කාරණයක් මේ ධර්ම දේශනාවේ බොහොම වැදගත් තැනකින් මම ආරම්භ කරන්න හිතුවේ අන්නේ නිසායි බලන්න පින්වතුනි ඔක අපි අපේ පැත්තෙන් දාලා බලමු දැන් අපි මේ තරම් හොඳින් ජීවත් වෙනවා දෙවරු අපි දිහා බලන්නේ නැහැ කියලා අපි කියනවා අපි ඒ කියන්නේ අපිට උදව් කරන කෙනා පිළිබඳව අපි දෝෂයක් දක්ින බලනවා හිතලා බලන්නකෝ අපි පාරේ දැස්සම අපි යනකොට පාරේ සිංහන මිනිස්සු කී දෙනෙක් අපට මුණ ගැහෙනවද ඔබ මදකට හිතලා බලන්න ඔය හමු වෙන හැම හිඟන්නෙකුගෙන්ම හිතලා බලන්නකෝ කී දෙනෙක්ගෙන්ද ඔබට කී දෙනෙකුටද ඔබට මුදලක් දෙන්න හිතෙන්නේ කියලා එහෙනම් අපිට තේරෙනව නේද මේ දෙනවාය කියන එක තීරණය කරන්නේ ගන්න කෙනා නෙවෙයි දෙන කෙනා දෙන කෙනා තමයි මම දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ගන්න කෙනා නෙවෙයි එහෙමනම් දෙවිවරු අපිට ආර්යයන් වහන්සේලා අපිට උදව් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි නෙවෙයි උන්වහන්සේලා දැන් හිඟන්නෙකුට දෙන්න ගියාම හිතලා බලන අපි කොච්චරනම් ඒ හිඟන්නගේ විහා අපි සලකල බලනවද එතකොට අපිට දෙන්න හිතෙන්නේ ඒ පුද්ගලයාගේ තිබෙන බාහිර ලක්ෂණ වලින් අපි තීරණයකට ඇවිල්ලා. ඒ වගේ මට කියන්න පින්වතුනි දෙවිවරුන්ට අපිට උදව් කරන්න නම් උන්වහන්සේලා අපට උදව් කරන්න කැමති නම් උන්වහන්සේලාට අපෙන් මොකද්ද පේන තියෙන කාරණය. මෙන්න මේක බෞද්ධයන් හැටියට මම විශ්වාස කරනවා හැම දිනම හොඳින් හිතට ගත යුතු කාරණයක් කියලා. මොකද අපිට යම් කිසි කෙනෙක් උදව්වක් කරනවා නම් ඒ උදව්ව කරන්න ඕන කෙනාට පින්වතුනි හිතක් පැහැදෙන්න ඕන අපි වෙනුවෙන් ඒ කෙනාට උදව් කරන්න. එහෙමනම් පින්වතුනි අපි සලකලා බලමු මොකද්ද අපේ ළඟ තියෙන මේ අඩුපාඩුව. අද මේ ධර්ම දේශනාව පුරාවටම මම ඔබත් එක්ක කතා කරන්නේ ආන්නේ කාරණාව පිළිබඳව. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ එක්තරා සූත්‍රයක දේශනා කරනවා උන්වහන්සේ පළමුවෙන්ම බණ කියන්නේ භික්ෂුන් භික්ෂුණීන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාටයි.
ඉන් පසුවලු උන්වහන්සේ උපාසක උපාසිකාවන්ට ධර්ම දේශනා කරන්නේ. ඊටත් පස්සෙලු එහෙමත් නැති වුණොත් තමයි උන්වහන්සේ තීර්ථකයන්ට ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ. දැන් මෙන්න මේක හොඳ කාරණයක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේට කරුණාව නැද්ද මේ විදියට මේ අනිත් පිරිස දිහා බලන්න ඇයි මෙහෙම කරන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නෑ දෙන්නතුනි. ඒකෙන් අපිට අදහස් කරගන්න තියෙන උන්වහන්සේට කරුණාව නැති එක නෙමෙයි. උන්වහන්සේ ලෝකයම දිහා දන්න නිසා උන්වහන්සේට අවබෝධ වෙන පරිදි උන්වහන්සේ දන්නවා මේ ලෝකේ යම් කිසි කෙනෙකුට යමක් කරනවා නම් ඒ ලබන කෙනාට ප්‍රතිඵලයක් ලැබෙනවා නම් තමයි උන්වහන්සේ ඒ කෙනා වෙනුවෙන් දෙහෙසෙන්නේ. එහෙමනම් හොඳට හිතට ගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ. කල්ප ගානකට පස්සේදී පහළ වෙන මේ බුදුරජාණන් වහන්සේ නමකදගේ අවධානයක් ගන්න උන්වහන්සේ අපි දිහා බලන්න උන්වහන්සේ අප වෙනුවෙන් කැප වෙන්න මොන තරම් අපි කරුණු කාරණාවල් සම්පූර්ණ කරලා ඉන්න ඕනද? මොකද අපි දන්නවා මේ විශ්වයේ පවතින ධර්මතාවයත් එක්ක මේ එකක්වලක් නෙවෙයි කෝටි ලක්ෂක් සක්වලවල් තියෙනවා. දැන් අපි ඉන්න සක්වල එකක්වලක් සක්වලකට තියෙනවා ලෝක 31ක්. ඒ ලෝක 31ක එකකට කියනවා අපි එකක්වලක් කියලා. එතකොට ඒ වගේ සක්වලවල් දහසක්කට අපි කියනවා සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ කියන්නේ 31ව දහසක්. එහෙමනම් මනුෂ්‍ය ලෝක දහසක්. දිව්‍ය ලෝක 6ව දහසක්. අපායවල් දහසක්. බ්‍රහ්ම ලෝක දහසක්. එහෙමද දහසක්. ඒකට කියනවා සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ වගේම 10,000 වැඩි කරයින් පස්සේදී ගුණ කරයින් පස්සේදී එනවා විසහස්ත්‍රී ලෝක ධාතුව. ඒකත් 10,000 වැඩි කරාම එනවා විසහස්ත්‍රී ලෝක ධාතුව. එතකොට එනවා ලෝකවල් නෙවෙයි අර සක්වලවල් කෝටි ලක්ෂයක්. එහෙමනම් ඔබට මතක තියාගන්න ඒ කෝටි ලක්ෂයක් සක්වලවල් වල මනුෂ්‍ය ලෝකක් තියෙනවා කෝටි ලක්ෂයක්. දිව්‍ය ලෝක 6ව තියෙනවා කෝටි ලක්ෂයක්. ඊළඟට අපායවල් තියෙනවා කෝටි ලක්ෂයක්. මෙහෙම 31ව කෝටි ලක්ෂයකට තමයි දැන් 31 වැඩි කරගෙන යනවා නෙමෙයි කෝටි ලක්ෂයකින් 31ක් කියලා හිතන්නකෝ එකක් කියලා. ඒ වගේම කෝටි ලක්ෂයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. මේ විශ්වයේ ප්‍රමාණය එතනින් නතර වෙන්නේ නැහැ. ඊට වඩා පුළුල්ව විහිදිච්ච විශ්වයක් තමයි මේ විශ්වය. විශ්වයේ කොන හොයන්න බෑ කවදාවත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අර කෝටි ලක්ෂයක් සක්වලකට අබෑට පුරවලා, ඒ කියන්නේ අර අපි දැන් ගණන් හදලා කිව්වේ ඒ කෝටි ලක්ෂයක් සක්වල කියන මේ ප්‍රමාණයට අබෑට පුරවලා දකුණු දිශාවට යන්න අබෑට එක අබෑටයක් එළියට දාන සක්වලක් මුණ ගැසෙද්දී මේක සක්වලක් කියලා. කොහොම දකුණු දිශාවට යම් කිසි කෙනෙක් යනවා ඒ යන කෙනාට පින්වතුනි අබෑට පෙට්ටිය අබෑට තිබර වෙනවා. නමුත් කවදාවත් අර සක්වලවල් ගාණී ඉවර වෙන්නේ නැහැ. කොහොම සතර දිශාවට ගියත් කවදාවත් සක්වලවල් ගාණී ඉවර වෙන්නේ නැහැ. පින්වතුනි මේවා කියද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඔව ඇත්තද කියලා. නමුත් පින්වතුනි දැන් අද විද්‍යාවෙන් පවා ඔප්පු කරගෙන තියෙනවා. අපි දන්නවා තාරකා විද්‍යාඥයෝ බොහෝ ගවේෂණයක නිරත වෙනවා මේ විශ්වය පිළිබඳව, විශ්වයේ ආරම්භයන් පිළිබඳව. නමුත් ඔවුන්ට අද අදහගන්න බැරි කරුණක් වෙලා තිබෙනවා මේ විශ්වයේ කොනක් කවදාවත් හොයාගන්න බෑ කියන එක. මොකද අපි ඉන්න ශීරපතියට එහෙම නැත්නම් මන්දාකිණිය අපි හඳුන්වන්නේ මිල්කි වේ, එහෙම නැත්නම් කිරිසයුර කියලා. ඉතින් ඒ වගේම ඒ කිරිසයුර කියන මේ මන්දාකිණිය තුළ, ඒ ගැලැක්සිය තුළ පින්වතුනි විද්‍යාඥයෝ නම් කියනවා බිලියන ගණන් ග්‍රහලෝක තියෙනවා කියලා. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ එක මන්දාකිණියක තියෙන්නේ මේ වගේ සක්වලවල් 1000යි කියලා. මේ වගේ සක්වලවල් 1000යි කියලා. දැන් මේ වගේ ගත්තයින් පස්සේදී මම කියන්නේ ගියේ වෙන කාරණාවක් ඔබට මෙතනදී ගත්තේ මේ තරම් ලෝ විශ්වයක් තුන ඔබට මනුස්ස ලෝකවල හිතාගන්න බැරි ප්‍රමාණයක් තියෙන මේ විශ්වයේ හිතලා බලන්න එක බුදුරජාණන් වහන්සේ නමකදී අවධානයක් ගන්න තරම්
මේකනේ මේ හැම විශ්වයේ හැම තැනකම මේ හැම ලෝකයකම සත්‍ය ජීවත් වෙනවානේ. ඒක ඒ ජීවත් වෙන සත්වයින් අතරින් බුදුරජාණන් වහන්සේ නමකගේ අවධානය ගන්න තරම් සුදුසු කෙනෙක් වෙනවා කියන්නේ. මේ පුද්ගලයා මොන්න තරම් සුදුසුකම් ලැබපු කෙනෙක් වෙන්න ඕනද? මොන්න තරම් සංසාරේ ගුණධර්ම පුරුදු කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනද? ඒක පින්වතුනි හිතන්ට ඕන තාමත්ම වැදගත් කාරණාවක් හැටියට සලකන්න පුළුවන්. මේ වගේ ගැටයෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ අවධානය ගන්න. දැන් මේ විතරක් නේ දැන් අපි කියලා කතා කරේ දෙවරු පිළිබඳව ආර්යයන් වහන්සේලා පිළිබඳ. මේ ඉතනදී කතා කරද්දී දෙවරු ඇවිල්ලා වහන්සේලා අපි වෙනුවෙන් බොහෝ කැපකිරීමක් කරනවා. නමුත් මෙතුණි වර්තමාන සමාජය තුළ දෙවියන්ගෙන් ඒ විදිහට ශාලයක් ලැබපු අපිට කතාත්වයක් ඇහෙනවා හරිම අඩුයි. ඒකම තමයි මෙතුණි දැන් ආර්යයන් වහන්සේලා හැම උදව් කරන පිරිස් අපේ ලංකාවේ ඉන්නවා. යම් යම් ආනවල අපි දැනුවත් ඉන්නවා ආර්යයන් වහන්සේලාගේ විශේෂ අනුකම්පාවල් ලැබෙන අය. යම් යම් දේවල් කරා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය විදිහින් යම් යම් දේවල් කරා. ඒ වගේම තමයි මෙතුණි අපි එතනදී හිතන්න තියෙන කාරණාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් වූ ශාසනයේ අපි ගන්න දෙයක් තමයි ඒ දෙවරුන්ගේ අනුග්‍රහය ලැබෙනවා කියන එක. නමුත් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතට බලන්නකො. සුළුගුණ උපාසකතුමා. සුළුගුණ උපාසකතුමා කියලා කියන්නේ මහා පිනක් කරපු කෙනෙක්. මොකද්ද? දහම් චාරිකාවේ යෙදිච්ච ස්වාමින් වහන්සේලා වෙනුවෙන් උපස්ථායක ශාලාවක් හදලා උපස්ථාන කරා. එක්තරා රහතන් වහන්සේ නමක් ඇවිල්ලා එතුමාගේ මහනම දිවි ලෝකයට යන්න කැමතිද කියලා කැමතියි කියනවා. ඒ වෙලාවේ දිවි ලෝකෙට එක්කරගෙන යනවා. ගිහිල්ලා දිවි ලෝකේ දෙන්නදී සතර දේවේන්ද්‍රයා මුණ ගැස්සනවා. සුළුගුණ උපාසකතුමනි මේ තමයි සද්දේව් කියන්නේ. සද්දේව්ට කියනවා මේ තමයි සද්දේව්තුමනි සුළුගුණ උපාසකතුමා කියන්නේ. ඒ වෙලාවේ සතර දේවේන්ද්‍රයා කියනවා ස්වාමීනි මෙතුම මා ගැන නොදන්නවා වුණාට මේ මුළු දිවි ලෝකයේම මෙතුම ගැන ප්‍රසිද්ධයි කිව්වා. ඒකෙන් තේරෙනවා නේද දෙවිවරු අපි වෙනුවෙන් අවධානයක් යොමු කරගෙන ඉන්නවායි කියන එක. ඊට පස්සේදී සුළුගුණ උපාසකතුමා වෙනුවෙන් සුළුගුණ උපාසකතුමාගේ නමි රත්තරන් පුරෝපු නැවක් එවනවා නැවුතොටට. එතුමාගේ නමින් එවනවා එතුමාට පරිහරණය කරන්න. ඒකට බලන්න දෙවිවරු ඒ වගේ උදව් කරලා තියෙනවා. එතකොට දැන් බලන්න පින්වතුනි දැන් බෞද්ධ සාහිත්‍ය වගේ කතා ගොඩක් තියෙනවා. මේ කාලය මදි වෙන නිසා ඔබට මේ යම් කාරණාවක් කියන්න ඕන නිසා මේ කාරණාව මතු කරන්නේ. එහෙම තියෙති පින්වතුනි ඇයි අපිට එහෙනම් මේ කියන සහනය ලැබෙන්නේ නැත්තේ? ඇයි අපිට මේ දෙවිවරුන්ගෙන් ආර්යයන් වහන්සේලාගෙන් උපකාරයක් ලැබෙන්නේ නැත්තේ? ඔබට මතක තියාගන්න. උන්වහන්සේලාට අරම මුලින් කියවනේ ඉගන්නේ කොට දෙයක් දෙනවනම් අපිට මේ ඉගන්නගෙන යම් පැහැදීමක් ඇති වෙන්න ඕන කියලා. එහෙමනම් උන්වහන්සේලාට අපි ගැන පැහැදීමක් ඇති වෙන්න ඕන මේ දේවල් කරද්දී. මොකද්ද අපි අද වෙච්ච පැහැදීම? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අපිට මූලිකවම තිබිය යුතු කාරණාව තමයි මේ සද්ධාව. අද අපි මේ කතා කරන මාතෘකාව සද්ධාව. සද්ධාව තමයි මූලිකවම තියෙන්න ඕන. මම හිතනවා පින්වතුනි අපේ ලංකාවේ يعني විශේෂයෙන්ම බෞද්ධ පිරිස අතරින් ගත්තෙන් පස්සේදී මේ කාරණාව කිව්වට කියලා කිසිම කෙනෙක් අමනාප වෙන්න එපා. මොකද අපි මේ දහම් දේශනා කරන්නේ අඩුපාඩුකම් හදාගෙන නිවන් මාර්ගට යන්නනේ. මම නම් හිතන දෙයක් තමයි අපි අඩුම වෙච්ච කාරණාවක් තමයි මේ සද්ධාව කියන එක. මේ ගොඩක් වෙලාවට බොහෝ දේවල් ධර්ම කාරණාවල් පුරුදු කරගෙන යනවා. නමුත් මම අත්විඳපු අත්දැකපු කරුණු කාරණාවන් වලින් මට තේරිච්ච දෙයක් තමයි අපට අඩු වෙලා තියෙන මූලිකම කාරණාව තමයි තියෙන සද්ධාව කියන එක. සද්ධාව තියෙනවා නම් අපිට මේ ශාසනයේදී ගන්න ඕන ප්‍රමාණය ගැන අයවත් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒ මොකද අපිට තියෙන ඕන සද්ධාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව, ධර්ම රත්නයේ පිළිබඳව සද්ධාව, අංග රත්නයේ පිළිබඳව සද්ධාව, කර්මයේ කර්මඵලයේ විශ්වාස කිරීමේ සද්ධාව. මෙන්න මේ සද්ධාවන් අපිට තියෙනකොට තමයි සද්ධාව වැඩෙන්නේ. දැන් බලන්න දැන් මම මේ දවස්වල දැන් මේක පෙර දවසකත් මම සිහිපත් කරාට නමුත් ඒක අදාළ වෙන කොටස දේශනා කරේ නැහැ. මම මේ දවස්වල පුංචි පරීක්ෂණයක් කරගෙන යනවා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාවක් තියෙන අය හොයාගෙන. නමුත් ඇත්තටම හරිම කනගාටු ප්‍රතිඵලය කියන්නේ ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රමාණය පිරිසක් තමයි මේ දහස් ගානකට ධර්ම දේශනා කරලා පිටනම් මට නම් අවබෝධ වුණා. එහෙමනම් තේරෙනව නේද
බුදුහාමුදුරුවන් ගැන සද්ධාව නැති කෙනෙකුට කිනුතුනි කවදාවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැ. දැන් මොකද මම මේ කාරණාව කොහොමද කරන්නේ කියන ක්‍රමයේ කියන්නේ නැත්තේ මට ඒ ක්‍රමයේ කිව්වොතින් අවර ඉස්සරහට මේක දේශනා කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මම මේ කුතුහලයක් කියලා කියන්නේ එහෙම මම සොයාගෙන යනවා. මොකද මට ඉතින් ඕනකම තියෙන්නේ මේ අපි වාග්ගතුනාංශයේ ධර්මයක් ඇත්තනම් උනාංශයේ දේශනා කරපු කාරණාව සත්‍යයක් නම් නිවනක් කියන එක තියෙනවනම් ඇයි අපිට මේ තරම් ධර්ම දේශනාවන් තියෙද්දි ධර්මයේ තියෙද්දි නිවන් මගට යන්න බැරි යන්න බැරි ප්‍රධානතම කාරණාව තමයි සද්ධා. දැන් ධර්ම රත්නය පිළිබඳව සද්ධාව නැහැ. සමහර අය ඉන්නවා පින්වත්නි මම දන්නවා යම් යම් දෙනා සිතාගෙන ඉන්නවා දැන් මොකක් හරි කාරණාවක් සම්බන්ධව සිතනවා. මේක මෙහෙම වෙන්නේ නැති මේක මෙහෙම වෙන්නේ නැති කියලා තමන්ගේ ප්‍රඥාවෙන් තර්ක විතර්ක දාලා හිතනවා. ඒක තමන්ට දැනෙනවා මේක මෙහෙමම තමයි. ඒකට තමයි සමහර අය මගේ ළඟට ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ මට මෙන්න මෙහෙම දෙයක් තිබුණා මේක මෙහෙම නේද? මේක මෙහෙම අනිවාර්ය මේක මෙහෙමම තමයි. ඒ සමහර අය මෙහෙම නේදවත් කියලා හන්නේ නැහැ. මෙන්න මේක මෙහෙමයි හාමුදුරනේ වෙන්න ඕනේ කියලා කියනවා. ඒකට තේමතුනි දැන් ඇත්තටම දැන් සමහර අය කියන කරුණ ඇත්තටම හරි. බුදුහමට ගැළපෙන කරුණ සමහර අය කියනවා කියන නිවල් බුදුදහමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. රාජකීය දේශනාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම ඇත්තටම මේ වෙලාවට කරන්නේ නිහඬ වෙලා ඉන්නවා. මොකුත් කියන්නේ නැහැ. ඒක හරි කියන්නේ නැහැ, වැරදි කියන්නේ නැහැ. හරි කියොත් මන්නේ මිනිස්සුන් මිත්‍යාවක සමාදන් කරගන්නවා. ඒකට මම ලොකු අකුසල කර්මයක් කරගත්තා. මොකද අපි දැන් සමහර වෙලාවට යම් යම් පුද්ගලයන්ගේ ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු වෙන ඔවුන්ගේ ලාභ අපේක්ෂාවන් නැති වෙයි කියලා බයට සමහරවෙ නොකියයිපා. නමුත් තිබුණේ මම නම් කරන්නේ නොකියන්න ඕන තැනක ඒක ඔබතුමාට හිතිච්ච කාරණේ හරිම හරි ඔබතුමීට හිතිච්ච කාරණේ හරිම හරි තාමත්ම වටිනවා කියලා බුදුදහමින් නැති කරුණා. අවදාවත් මම කියන්න යන්නේ නැහැ. මොකද ඒකේ කර්මය හොඳට මම දන්න නිසා. ඉමුතනේ හොඳට මතක තියාගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මට මොනගෙසිච්ච මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන කාරණාව. මම ඔබට මතක කරලා දෙන්නම්. මෙන්න මෙතනින් මම මේ මාතෘකාවට ප්‍රවේශයක් ලබන්නම්. පින්වත්නි මම ඉන්නේ ස්ථානයේ මේ කියන පාඨය ලොකුවට ලොකු අකුරෙන් ලියලා ස්ථාන ඉස්සරහින්ම අදහස් කරලා තියෙනවා. ඒ වෙන මොකකටවත් නෙවෙයි. පෞද්ගලික නම් බුදුදහමේ යම් මාර්ගයකට යන්න ඕන නම් මේ පාඨය අනිවාර්යම වටිනවා. ඔබ ලියාගෙන ඒක ඔබ තේන තෙක්මානෙට තියාගත්තත් කමක් නෑ. මොකක්ද දන්නවද? තියෙන්නේ මධ්‍යම නිකායේ දෙවෙනි පොතේ කීටාංගිර සූත්‍රයේ. එහෙම නැත්නම් 248 වෙනි පිටුවේ මධ්‍යම නිකායේ දෙවෙනි. ඒක තියෙන්නේ පිටුපතින්. සත්තහ භගව සාමකෝ කමක්. භාග්‍යවතුන් වහන්සේ සාස්ත්‍ර. අමතරයි. ඥානාති භගව. බුදුහාමුදුරුවෝ දන්නවා. නාමයි ඥානං. මම දන්නේ නෑ. මේ හරි වටින කාරණයක්. මොකද බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. මම දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ තමයි. අපි කරන්නේ මොකද කියන්නේ ඇත්ත. දැන් මම හිතින් හිතන කාරණාව මම ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා කියන්නේ අපි අර භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව මෙහෙම තිබුණා නම් කොච්චර වටිනවද? ඇයි දන්නේ බුදුහාමුදුරුට ඒක හිතුනේ නැති කියලා? නිකන් මට ඒ වෙලාවට හිතෙන්නේ මේ ඒ මනුස්සයට හිතෙච්චදී බුදුහාමුදුරුට හිතිලා නෑ වගේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වඩා ප්‍රඥාව මේ මනුස්සයට තියෙනවා වගේ කියන්නේ මට නම් හිතෙන්නේ. අපිට හිතා ගන්න පින්වතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රූවරයා අපේ. උන්වහන්සේ යම් කිසි දෙයක් මේ ලෝකේ දේශනා කරා නම් ඒක අපි බාර ගන්න සුදුසු වෙන්න ඕන. සමහර ලාවට මගේ මනසින් මගේ ප්‍රඥාවෙන් හිතලා බලද්දී ඒක වර්ධින්න පුළුවන්. ඒක සමහරකට මට හිතෙද්දී හිතෙන්න පුළුවන් අනේක හරි නේද කියලා. ඒකට බුදුහාමුදුරුවෝ දේශනාවත් එක ගත්තෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වැරදි මට හිතුනේ. ඒ සමහර ලාවට මට ඇත්තටම පෞද්ගලිකව මේ කාරණය කියන්නේ මට සමහර ලාවට ඒ කාලේ පිටින් හදාගත්තු යම් යම් කරුණු තිබුණා. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ දේශනාව කියද්දී ඒක සම්පූර්ණයෙන් වැරදි. මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනෙන්නේ අනේ මම හිතුවේ වැරදි බලන්න බුදුහාමුදුරුවෝ මේකට මෙන්න මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ කියලා. නමුත් ඕක අද කාලේ වෙන්නේ අනිත් පැත්තට.
බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරලා මේක මෙහෙමයි කියලා කිව්වම ඔවුන් ඒකට චෝදනා කරනවා ඔකට බනිනවා ඇයි දන්නවද මූලිකම කාරණාව තමයි පින්වතුනි සද්ධාව නැතිකම මොකද බුදුහාමුදුරුව පිළිබඳව සද්ධාව අපිට නේ බුදුහාමුදුරුව මගේ ශාස්ත්‍රවරයා මම උන්වහන්සේගේ ගෝලයා මම ශ්‍රාවකයා මේ ලෝකේ දන්නේ බුදුහාමුදුරුව විතරයි මම දන්නේ නේ ජානාති භගව බුදුහාමුදුරුව දන්නවා නාහං ජානාමි මම දන්නේ නේ අන්නේ ඒ සංකල්පයෙන් පින්වතුනි මම ඔබට යෝජනා කරනවා මේ ධර්ම මාර්ගය යන්න ඒ සංකල්පයෙන් යනකොට කවදාවත් හොඳට මතක තියාගන්න කිසිම කෙනෙකුගේ මාර්ගයක් කිසිම දවසක වැහෙන්නේ නැහැ අපි අරමුණු කරන තැනටම අපිට යන්න පුළුවන් වෙනවා ඒ නිසානේ අර මම මුලින්ම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට විරුද්ධව එක වචනයක්වත් මගෙන් පිටවෙන්න එපා මොකද සමහර වෙලාවට මම හිතෙන් හිතලා කියන යම් යම් කරුණු තිබෙන්නොත් ඒව බුදුදහමට විරුද්ධ වෙන්න පුළුවන් නමුත් මම ආර්යයන් වහන්සේලාගෙන් අනුග්‍රහයක් බලාපොරොත්තු වෙනවා අනේ මගේ මුවි එහෙමවත් වචනයක් කියවෙන්න එපා මොකද මට ඕනකම තියෙන්නේ මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනිය මේ ලෝකයට බෙදලා දෙන ඒ නිසා තමයි පින්වතුනි අපි හැම වෙලාවකම ඔබට කියන්නේ මේ කියන කරුණ පිළිබඳව හොඳ අවධානය යොමු කරලා මේවා සටහන් කරගෙන මම කියන මූලාශ්‍ර ග්‍රන්ථ හොයාගෙන ඔබ කියවන්න ඔබට ඒක කරන්න පුළුවන් කරන්න බැරි කමක් නැහැ සද්ධාව තියෙනවා නම් අපිට ඒ දේ කරන්න පුළුවන් ඒ නිසා පින්වතුනි අපිට අවශ්‍ය කරන මූලිකම දේ තමයි මේකේ සද්ධාව. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේකට දේශනා කරන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමයක්. මම අර හැමදාම කියන වගේ අදත් ඔබට කියන්නේ කොලේ කොයි පෑනකුයි ළඟ තියාගෙන මේ කියන මූලස්කන්ත සටහන් කරගන්න. සටහන් කරලා අනේ හාමුදුරුවෝ මේ පිටකේ තියෙන තැනුත් කිව්වා රෙෆරන්ස් කිව්වා. ඉතින් මේවා හරියට කියලා හිතාගෙන ඉන්න එපා. මොකද ඔය ඇත්තෝ කවුරුවත් මාතර මහින්ද හාමුදුරුවන්ගේ පසුපස යන ශ්‍රාවක පිරිසක් නෙවෙයිනේ. ඔබ යන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක්. බුදුරජාන් වහන්සේගේ පසුපස්සේ එහෙමනම් මම කියන කාරණාව ඒ තැන්වල තියෙනවද කියලා තව තවත් හොයන්න ඔබට ත්‍රිපිටකේ හොයාගෙන කියවන්න පුළුවන් ඔබට ඒවා හොයාගන්න බැරි කමක් නැහැ මොකද අපිට විශේෂයෙන්ම තියෙනවා පන්සල්වල විහාරස්ථානවල ඔබට මේ කරුණු ටිකක් එකතු කරගෙන විශේෂයෙන්ම ගම්පහ මිනිස්වත්ත ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේ එහෙම නැත්නම් අපේ උතුම් පින්වත් කැටවල හේමාලෝක නායක මහින්පාණන් මහන්සේ වැඩ සිටින ඒ උතුම් විහාරස්ථානය තුල ත්‍රිපිටක ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් උන්වහන්සේ වෙනම පුස්තකාලයක දාලා කියවීමේ පහසුව පිණිස සකසලා තියෙනවා. ඔබට පුළුවන් විවේක කාලයක් යොදාගෙන දවසක් දෙකක් තුනක් ගිහිල්ලා ඒ ස්ථානයේ ඒ නවාතැන් අරගෙන ඒ ත්‍රිපිටකය ඒවා තියෙනවද කියලා හොයන්න. මෙන්න මේ විදිය පහසුකම් සපයලා තියෙනවා. ඉතින් ඔබ වෙනුවෙන් ඒ පහසුකම් තියෙද්දි අපිට මේ මාර්ගය යන්න බැරි නම් පින්වතුනි හොඳට මතක තියාගන්න මාර්ගයේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ තියෙන අපේ ප්‍රශ්නය. ඒ නිසා මම ඔබට කියන්නේ මේවා හොයාගෙන කියවන්න. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මූලිකම කාරණාවක් හැටියට දීඝනිකායේ දෙවෙනි පොතේ මහා ප්‍රධාන සූත්‍රය පිටුවංකය 59 වෙනි පිටුවංකය. මේ පිටුවේ තියෙනවා මෙන්න මෙහිම ගාථාවක්. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේත් සෝත වන්තෝ පමුංචන්තු සද්ධා. මහණෙනි සැදැහැ කන් ඇති යම් කිසි කෙනෙක් වෙත්නම් ඔහු සැදැහැ මුදස්වා. ඒ කියන්නේ සද්ධාව යොමු කරන්න යම් කිසි කෙනෙකුට කන් ඇති යම් කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඇසීමට පහසු කෙනෙක් ඉන්නවනම් ඔවුන් සද්ධාව මුදවන්න සද්ධාව ඔවුන්ගෙන් දෙන්න ඒ සද්ධාව තියෙන අයට අමාදුර හරින ලදී. උන්වහන්සේ දේශනා කරනවා දිනින්ස සංඤී පගුණං නභාසින් පැහැදිලි කිරීමේදී දේශනා කරනවා මේ සද්ධාව මුදවා ගන්න කෙනාට අනිවාර්යයෙන්ම මේ කියන නිර්වාණ මාර්ගය මම විවෘත කරලා තියෙනවා. ඒ කියන්නේ මේක අතීත කාලේ කරලා ඉවරයි. ඒකෙම තේරෙනව නේද? භාග්‍යවතුන් වහන්සේ මේ පටන් ගන්න තැනදිම කියනවා මම මේ නිවන් දොර ඇරලා තියෙන්නේ. නිර්වාණය කියන දොර ඇරලා තියෙන්නේ. හැබැයි මේ නිර්වාණය දොර ඇරලා තියෙන්නේ කාටද දෙන්න පුළුවන්? සද්ධාව කියන කෙනාට. ඒ නිසා කියනවා සද්ධාව නැමැති දොරටුව විවර කරන්න මම නිවන් දොර ඇරලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි නිවන අපිට වැහිලා නැහැ. නිවන් මාර්ගය තියෙනවා. නිවන දොර හැම වෙලාවකම ඇරලා තියෙනවා. කාටද යන්න පුළුවන්? සද්ධාව තියෙන කෙනාට විතරයි පින්වතුනි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන
මූලිකම කාරණාව හැටියට එහෙමනම් දැන් තේරෙනවා නේද මේ සද්ධාව කියන කාරණාව කියලා. මොකද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහෝ දෙනෙක් ඉන්නවා ඉඳලා තියෙනවා සද්ධාව කියන්නේ බොහෝ දහම් කරුණු උන්වහන්සේ අවබෝධ කරලා දීලා තියෙනවා. නමුත් සද්ධාව නැතිකම නිසා උන්ට නිවන් මඟ පතක් වෙලා නැහැ. මේකට හොඳම කාරණයක් තමයි දීගණිකායේ 3 පොතේ 95 වෙනි පිටුවේ උදුම්බරික කියන සූත්‍රයක් තියෙනවා. මේ උදුම්බරික සීනාද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දවසක් තීර්ථකයේ 3000ක් ඉඳලා තියෙනවා තීර්ථක ආරාමයේ. උන්වහන්සේ ධර්ම දේශනාවක් කරන්න ඉතනට වඩිනවා. වඩිද්දී උන්වහන්සේ දකිනවා මේ ඉන්න පිරිස දින 7ක් හරියට වීර්ය වැඩුවොත් මේ ඉන්න 3000ම නිවන් අවබෝධ කරගන්නවා. උන්වහන්සේ දකිනවා. ඉතින් ඒ නිසා වැඩියක්. නමුත් උන්වහන්සේට පේනවා එතනදී උන්වහන්සේ ධර්මයේ දේශනා කරා නම් ඒ 3000න් එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ කියලා. උන්වහන්සේ දේශනා කරන එතනදී එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ. ඒකෝ මොකද වෙන මොකුත් නෙවෙයි. ඒ කිසිම කෙනෙකුගේ ළඟ ශ්‍රද්ධාව නැහැ. දැන් බලන්න උන්වහන්සේම දේශනා කරනවා තමන් ධර්මයක් දේශනා කරා නම් ඒ දේශනා කරපු ධහම ශ්‍රවණය කරලා ඉවලේම මාර්ගඵල ලබන්න පුළුවන් පිරිසක්. නමුත් ශ්‍රද්ධාව නැති නිසා ඒ වෙලාවේ ඔවුන්ට නිවන් දකින්න බැහැ. දැන් ඒකෙන් තේරෙනවා නේද? යාළ නිවන් දකින්න සුදුසුකම් ලැබපු අය. නිවන් දකින්න සුදුසුකම් ලැබපු අය. නමුත් පින්වතුනි ඇයි නිවන් දකින්න බැරි වුණේ කියලා? ඒ බැරි වුණේ ඒ අයට ශ්‍රද්ධාව නැතිකම නිසා. ශ්‍රද්ධාව දැන් භාග්‍යවතුන් වහන්සේ කිව්වනම් අනේ ස්වාමීනි දින 7ක් නෙවෙයි අපි මේ තරම් කාලයක් කිව්වත් මෙච්චර මේ පමණ කාලයක් කර අපි වීර්ය වඩන්නම් අපට නිවන් ලැබෙනවා නම් කියන වචනේ කවුරුවත් කියන්නේ නැහැ. ඒකෙන්ම තේරෙනව නේද පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන එක අපිට අනිවාර්යයෙන්ම ඕන. මොකද සංසාරේ අපි කොච්චර දහම් ධර්මයේ දියුණු කරගෙන ආවා මොනතරම් පාරවිදෙන් නිවන් දකින ඒ අය පාරමිතා සම්පූර්ණ කරන්නේ තියෙන්නේ. ඒ මොනතරම් පාරමිතා පුරාගෙන ඇවිල්ලා තිබුණා සද්ධාව නැත්තම් යාට නිවන් දකින්න බැහැ. නිර්වාණ මාර්ගය යන්න බැහැ. දැන් අවසානාවක් ගත්තොත් මේක තේරුම් ගන්න මාතර සිටුවරේ කතාව ගන්න. භාග්‍යතුන් වහන්සේ දැන් සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ කවදාවත් කිසිම දවසක උන්වහන්සේ බොරුවක් කියන්නේ නැහැ. දැන් අබේරාජ කුමාර සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලම තියෙනවා බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ කවදාවත් යම්කිසි කෙනෙක් හොඳ මාර්ගයකට ගන්නේ කියලා හිතනවත් මොසාවක් කියන්නේ නැහැ කියලා. කෙනෙක් කිසිම දවසක උන්වහන්සේ මොසාවක් කරන් කියන්නේ නැහැ. එහෙම මොසාවක් නොකියන උන්වහන්සේ පින්වතුනි දැන් අනිත් එක තමයි දැන් එතනදී තවදයක් කියන්න ඕන. උන්වහන්සේ කවදාවත් අනර්ථයක් කියන්නේ නැහැ. අනර්ථ වූ කාරණාවක් කියන්නේ දැන් ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒ පළවෙනි පොතේ ගෞතමක චේතිය සූත්‍රයේ තියෙනවා. මේ ගෞතමක චේතිය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අර්ථ සහිත දෙයක් දේශනා කරනවා අනර්ථයකින් දෙයක් කියන්නේ නැහැ. කියනවනම් කියන අර්ථයක් ඇතුව අනර්ථයක්කින් කියන්නේ. එහෙමනම් උන්වහන්සේ කියන හැම දෙයක් තුළම සත්‍යයක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරන හැම කාරණාවක් තුළම අර්ථයක් තියෙනවා. දැන් බලන්නක අපි අරගෙන ගලමු මෙහෙම මහදන සිටුවරයේ කතාව. මහදන සිටුවරේ කතාවේද මොකද වෙන්නේ? මේ මහදන සිටුවරයා දැක්කන් පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ මහදන සිටු මුල් කාලේ පළමු කාලයේදී මගේ ශාසනයට ආවන මෙයා රහත් වෙනවා. ඊළඟට බිරිඳ අනාගාමී වෙනවා. ඊළඟට දෙවෙනි කාලයේ මගේ ශාසනයට ආවන මෙයා අනාගාමී වෙනව බිරිඳ සකුර්දාගාමී වෙනව. ආනන්ද දැන් මෙයා මගේ ශාසනයට එනවන අනිවාර්යම මෙයා සකුර්දාගාමී වෙනව බිරිඳ සෝවාන් වෙනව. සාමාන්‍යයෙන් එහෙම මේ සතරින් එතර වෙන්න මාර්ගයේ පිළිපිනි තියෙන කෙනෙක් කවදාවත් බුදු කෙනෙක් යාව අත්හරිනවද? අත්හරින්නේ නැහැ. කිසිම දවසක අත්හරින්නේ ඒ පුද්ගලයා වෙනුවෙන් විහිසෙන්න ඕන ප්‍රමාණය පුළුවන් තරම් විහිසෙනවා. එතනදි තේරෙනව නේද? ඒ මහදන සිටුවරයාට නිවන් දකින්න ඒ පාරමිතාව සම්පූර්ණ කරලා තිබුණා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියන දයක් අහන්නේ නැහැ. උන්වහන්සේ යමක් දේශනා කරා නම් ඒ දේශනා කරන ධහමට ප්‍රතිවිරුද්ධව තමයි කටයුතු කරන්නේ. ඇයි ඒ?
ඒ තමයි සද්ධාව නැතිකම නිසා. අර උදුම්බරික සීනාද සූත්‍රයේදී අර 3000න් එක්කෙනෙක්වත් මාර්ගඵල ලබන්නේ නැති අය රහත් වෙන්න පින තියන අය. ඒකල තමයි සද්ධාව නැතිකම නිසා තමයි එහෙම වෙන්නේ නැති. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේදී ඔය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍ර දේශනාව මෙනි මේ සූත්‍ර දේශනාව බොහොම වටින සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතේ 64 වෙනි කියන පිටුවේ තියෙනවා පින්වතුනි සද්ද සූත්‍රය කියලා සූත්‍රයක් මේ සද්ද සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි ආර්යයන් කෙනෙක් ඒ කියන්නේ සන්තෝ පුරිසෝ කියලා කියන්නේ සාන්ත වූ කෙනෙක් ඉන්නවනම් ඒ සාන්ත වූ කෙනා ජීවිතේ වික්කමේ ලෝකේ සන්තෝ සත්පුරුෂෝ යම්කිසි ලෝකේ අනුන්ට අනුග්‍රහ කරන අනුන් වෙනුවෙන් කැපවෙන යම්කිසි සාන්ත පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා ඒ සද්ධං ඒව පතමං අනුකම්පති ඒ පුද්ගලයා පළමුවෙන් අනුකම්පා කරන්නේ කාටද සද්ධාව සහිත පුද්ගලයාට ඊළඟට නොතත අසද්ධං එන පළමුවෙන්ම සද්ධාව නැති කෙනාට අනුකම්පා කරන්න යන්නේ නේ ඊළඟට සද්ධං ඒව පතමං උපසංකමන්තා යම්කිසි කෙනෙක් වෙනුවෙන් පළමුවෙන් මෙලෙබෙනවා නම් එළබෙන්නේ සද්ධාව තියෙන කෙනාට සද්ධාව නැති කෙනා වෙත එළඹෙන්නේ නැහැ සද්දස්සේව පතමං පතිගන්හන්තා සද්ධාව තියෙන කෙනාගේ දෙයක් විතරේ පළමුවෙන්ම පිළිගන්නේ සද්ධාව නැති කෙනාගේ දෙයක් පළමුවෙන්ම පිළිගන්නේ නැහැ සද්දස්සේව පතමං ධම්මං දේසින්තා දේසින්ති සද්ධාව තියෙන පළවෙනියටම බණ කියනවා නම් කියන්නේ සද්ධාව තියෙන කෙනාට සද්ධාව නැති කෙනාට ධර්මයේ දේශනා කරන්නේ නැහැ සද්දා සද්දෝ කායස් බෙහෙදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති එයා කයි බිදීමේ මරණින් මතු ඒ කියන්නේ මරණයට පස්සුනේන් පස්සේදී සද්ධාව තියෙන කෙනා අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනවා කියලා දැන් බලන්න පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළින් මතු කරන්නේ මොකද්ද උන්වහන්සේ මේකෙම පෙන්වනවා මොකද්ද උන්වහන්සේ එළඹෙනවා නම් එළඹෙන්නේ කාගේ ළඟටද යන්නේ සද්ධාව තියෙන කෙනාගේ ළඟට බලන්න පින්වතුනි මේ කාරණාව කොච්චර අපිට දැනෙන කාරණාවක්ද කියලා හොඳට තේරෙනවා උන්වහන්සේ මේ ශාසනයේ මිනිස්සු වෙනුවෙන් කැපවෙච්ච ප්‍රමාණය දැක්කම බලන්න සමහර මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේ යොදුන් ගණන් දොර ගියානේ දැන් හොඳම උදාහරණය තමයි අපි කුක්කුසාති රයිතුමා කුක්කුසාති රයිතුමාගේ කතාවේ සිහිපත් වෙන්නේ මොකද්ද කුක්කුසාති රජතුමා රාජ්‍යයක් අත්හැරලා ගෞගාන දුර ගෙවා ගෙනාව බුදුහාමුදුරුව බලන්න නමුත් බුදුහාමුදුරුව එක්කනේ වැඩ හිටියේනේ එතනට බුදුහාමුදුරුව වැඩියා ඇයි ඒක තමයි මේ කුක්කුසාති රජතුමාගේ ශ්‍රද්ධාවේ තිබිච්ච ප්‍රමාණිය නිසා ඒ වගේම තමයි උන්වහන්සේ දේශනා කරනවා යම් යම් තැන්වලදී සද්දෙන් බලන්න හොඳම කාරණාවල් අපිට ගොඩක් මතු කරලා ගන්න පුළුවන් දැන් හිතන බලන්න පින්වතුනි සාමාන්‍යයෙන් අපි අඟුලිමාල නම් වූ මේ දරුණු මිනීමරු පුද්ගලයා ඒ පුද්ගලයා ගෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වැඩියනේ ඒ පුද්ගලයාට පින්වතුනි සංසාරයේහි අර වගේ කාරණයක් සිදු වුණා ඒ කියන්නේ මනුෂ්‍ය ඝාතනයක් කළා දැන් එතනදී ඇත්තටම එතන තියෙන මූලිකම කාරණාව තමයි මේ පුද්ගලයා මිනීමරේ සුළු පූජාවක් වෙනුවෙන් අඟුලිමාල කුමාරයාද සමහරලාවට අපි අඟුලිමාල කියන මේ චරිතයට ඒ කුමාරයාට බොහෝසෙයින්ම උපවාදාත්මක ස්වරූපයෙන් කතා කරන ස්වභාවයක් අපි දකිනවා. එහෙම කරන්න එපා මොකද මේ අඟුලිමාල කුමාරයා කියලා කියන්නේ බොහොම බලසම්පන්න කෙනෙක්. එතකොට මේ අඟුලිමාල කුමාරයා වෙත භාග්‍යවතුන් වහන්සේ වැඩියේ ඒ යා මිනීමරුවෙක් වුණත් එයාට තියෙන සද්ධාව. මොකද සද්ධාව අහන් ඉන්න ඕන කියන සද්ධාව. මේක අපේ සමාජයේ ගොඩක් අයට නැති කාරණයක්. අහගෙන ඉන්නවා කියන්නේ දැන් අතනත් කියන්නේ අපාරුතා තේසන් අමතසුදාර යේතෝ තවන්තෝ පමණිකන්ත සද්ධාන. අහගෙන ඉන්නවයි කියන එක මෙතන හරි වටින කාරණේ. ඒ සමහරලාවට මම ඔය ගොඩාක් දැකලා තියෙනවා යම් යම් පිරිස් දැන් මං ඉන්න ස්ථානයේ සමහරලාවට එනවා. ඒ සමහරලාවට අපි බණ කියන තැන් වලට යනවා. ඇත්තටම පින්වත්නි ඒ අයගේ තියෙන සද්ධා මට්ටම් මොන වගේද කියලා මට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද ඒ ඔවුන්ට
සමහර වෙලාවට දහම් කාරණාවල් මතු කරද්දී ඒක අවබෝධ කරගන්න හිතෙන්නේ නැහැ. දැන් සමහර ලාවට දැන් ඔය බාහිර කතාවක් කතා කරුත් ඇය ගණන් ඉන්නවා. ඒ වුණාට මේ භාග්‍යතුනාන්තගේ දේශනාවක් විස්තර කරන්න ගත්තොත් ඒ වෙලාවට මගහැරලා යන්න බලනවා. සමහර ලාවට දැන් ඔය මට හම්බෙන යම් යම් තීස් ඉන්නවා. ඇත්තටම මේ ඉන්දලෙ ඉట్లా එහෙම හම්බෙන අය ඒ අය ඇත්තටම සමහර වෙලාවට අපි දහම් දේශනාවල් කරද්දී ඒ දහම් කරුණින් මඟ අරින්න බලනවා. ඇයි ඒ? ශ්‍රද්ධාව නැතිකම. දැන් මම සාමාන්‍යයෙන් ගත්තෙන් පස්සේදී තිනුතුනි රාත්‍රී 12:00 විතර වෙනකම්ම මේ ධර්ම අධ්‍යයනය කරනවා. සාධිතානන්දගේ ධර්මයේ කියවනවා. ඉගෙන ගන්නවා. එතකොට ඒව ඉගෙන ගද්දී මට තිනුතුනි කිසිම වෙලාවක මේක අත්හැරලා දාන්න ඕන කියලා සිතක් පහළ වෙන්නේම නැහැ. ඒ ඇයි? මට ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගනිද්දී. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් පින්තුනි ඒ කිනාට ඒ පුද්ගලයාට පින්තුනි කාලය කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. සමහර වෙලාවට යම් යම් පිරිස් මම දැකලා තියෙනවා ධර්ම දේශනාවලට සම්බන්ධ වෙද්දී වැඩ යොදාගෙන ඉන්නේ. ඒකට සමන් ඉන්න සීමාවේ විතරයි ඉන්නේ. එතනින් එහා පැත්තට යාලා ගොඩක් වෙලාවට අයින් වෙලා යන්න බලන්නේ ඇයි? අර අහගෙන ඉන්නෝනේ කියන එක නේ. භාග්‍යතුනාන්තගේ දේශනාව පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ කියන සද්ධාව නැහැ. මේකට ඇතුළු පින්නතුනි හොඳට මතක තියාගන්න අපිට කවදාවත් මේ නිර්වාණ මාර්ගයට යන්න බෑ. නිවන් මාර්ග අවබෝධයට යන්න නම් මේ කියන එක අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ තියෙන්න ඕන දෙයක්. මොකද සද්ධාව තියෙන පුද්ගලයෝ මේ ලෝකේ හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ රකින්නවා. ඒක දැන් අපි මේක විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. මේක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක තියෙන එකක් නෙවෙයි. නමුත් මේක උන්වහන්සේගේ දේශනාවේ යම් යම් කරුණු වලින් අවබෝධ කරගත්තු යම් කාරණාවක්. ඒක කියන්න ඕනේ. යම් කෙනෙක් නෝනින් විමසලා බලලා මේක තේරුම් ගන්න. මේක මගේ අදහසක් ඇතුළේ ඉදිරිපත් කරන්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධව නෙවෙයි. ඒක මෙහෙමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සද්ධාවන්ත පුද්ගලයව රකින්නවා. ඒක සත්‍යයක්. ඒ රකින්නේ කොහොමද? මට හිතෙන දෙයක් තමයි මෙන්න මෙහෙම. සමහර වෙලාවට දැන් අපි සංසාරේ ගොඩක් ඔය අකුසල කර්ම කරලා තියෙනවානේ. ඒ අකුසල කර්ම කරද්දී ඒ අකුසල කර්ම අපිට විපාක දෙනවා. ඒ වගේම කුසල කර්මත් කරලා තියෙනවා. කුසල කර්මත් අපිට විපාක දෙනවා. සංසාරේ තියෙන අකුසල කර්මත් අපිට විපාක දෙනවා, කුසල කර්මත් විපාක දෙනවා. එතකොට ඒ විපාක දෙන කාරණාවන් එක ගද්දී බලන්න පිණුතුනි උන්වහන්සේ අපට දේශනාවේදී දැන් මෙතනදී පැහැදිලි කරන්න ඕන තමයි තියෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ මේ දැන් සද්ධාවන්ත පුද්ගලයව රකින්නවනේ. රකිද්දී අපි වෙනුවෙන් කරුණු හතරක් ඉටු කරලා තියෙනවා. කොහොමද මේ කරුණු හතර ගන්නෙ? මෙන්න මෙහෙමයි. සද්ධාව තියෙන පුද්ගලයා දැන් මේ වෙන කාගවන්නේ සද්ධාව තියෙන කෙනාගේ අර විපාක දෙන්න තියෙන කොටසෙන් කොටසක් අයින් කරනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ විපාක දෙන්න තියෙන අකුසල කර්ම වලින් කොටසක් අයින් කරනවා. ඒ වගේම කුසල කර්ම වලින් කොටසක් අයින් කරනවා. ඇයි දන්නවද? සමහර අකුසල කර්ම අපිට වෙන්න ඉඩ දෙනවා. කරදර වෙන්න ඉඩ දෙනවා. ඇයි ඒ? ඒ කරදර වලින් තමයි අපිව නිවන් මඟ කියන්නේ. සමහර කරදර තියෙනවා පින්වතුනි. ඒ දැන් සමහර පුද්ගලයන්ගේ ජීවිත ගතයෙන් පස්සේදී ඒ ජීවිත ඒ පුද්ගලයන්ගේ ජීවිත සලකන බලද්දී ඇත්තටම ඒ පුද්ගලයා ඒකිනා ඒ ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙන කරදරේ නිසා ඒ ප්‍රශ්නේ නිසා ඒ අන්නේ භාග්‍යවතුන් වහන්සේ අපි වෙනුවෙන් ඉතුරු කරපු කරදර වලින් කොටස මොකද සද්ධාවන්ත පුද්ගලයව රකිනවා. දැන් මම සාමාන්‍ය පෞද්ගලික අදහසක් හැටර ඉදිරිපත් කරනවා මගේ ජීවිතේ මට ඇත්තටම යම් යම් කාලවලදී හිතාගන්න තේ ප්‍රශ්න ජීවිතයට මුහුණ දෙන්න උනා. එතකොට මම මේ ප්‍රශ්නේ ඉද්දී මම කල්පනා කරා ඇයි මට මෙහෙම වෙන්නේ? දැන් අද තේරෙනවා පින්වතුනි මට අනේ ඒ කරදර නිසානේ මං අද මේ පොද ධර්ම මාර්ගයේ ගමන් කරන්න මට පුළුවන් වුණේ. ඇත්තටම දැන් මේක කවුරුවත් මරදවා වටහා ගන්න එපා. සමහර වෙලාවට ඒ කරදර නාවනම උපයෝගී වෙන්න තිබෙනවා. මොකද මේ ඒ තරමට සමහර වෙලාවට කරදර නිසාම මේ ධර්ම මාර්ගයේ මාව ගෙනාවා. මම කියන්නේ පින්වතුනි අන්න භාග්‍යතුනාන් අපිව රකින්න තැන. ඒ වගේම සමහර හොඳක් තියෙනවා. හොඳ දේවල් තියෙනවා. හොඳ දේවල් නිසා ඒකින ධර්ම මාර්ගය යනවා. මේ වගේ අපේ කොටස් දෙකක් අයින් කරලා කොටස් දෙකක් ඉතුරු කරන්න ඒ නිසා මේකට මම දහම් කාරණාවක් ඔබට ඉදිරිපත් කරන්නම්. දැන් මේක තේරුම් ගන්න හොඳ කාරණාවක් තමයි ඔයත් අහලා තියෙනවා පොටි එක්ක ආපු කතාව ආමුදුරු කෙනෙක්.
ඒ කොටි එකපාරට කතාවේ වෙන්නේ මොකද්ද බුදුහාමුදුරුව තමයි උන්වහන්සේලාට කමටහන් දෙන්නේ. ඒ කැලේගෙන භවනා කරන්නේ. නමුත් අර හැමදාම කොටි එක්කල සාමින් වහන්සේ නම ගන්න අරගෙන යනවා. එතනදී එක සාමින් වහන්සේ නම අරගෙන යද්දී මේක දිග කතාවක් මම සාරාංශ වශයෙන් කියන්නේ ඒ සාමින් වහන්සේ අරගෙන යද්දී කොටිය අරගෙන යනවා ඉතාගන්න බැරි තැනකට කෙනෙකුට යන්න බැරි තැනකට. එතකොට කොටිය කන්න ගනිද්දී පහළින් සාමින් වහන්සේලා කියනවා සත්පුරුෂය භාග්‍යවතුන් වහන්සේ මේ කමටහන් අපිට දුන්නේ ඔබගේ නිවන තියෙන කොතනමයි. එතකොට අර සාමින් වහන්සේ විදර්ශනා වඩන්න ගත්තා. බුදුහාමුදුරුවෝ මේ කරදරේ දැක්කා. නමුත් මේක වැළක්ුවේ නෑ. උන්වහන්සේ මාව රැක්කා. මගේ නිවන වෙන කොහෙවත් නෙවෙයි. මේ කොටිය මෙතනමයි තියෙන්නේ කියලා උන්වහන්සේදලා විදර්ශනා වැඩුවා. කොටිය පාද දෙකේ ඉඳලා කාගෙන කාගෙන එනවා. යටිපතුල කාගෙන එනකොට සෝවාන් වුණා. ධනහිස ළඟට එනකොට සකෘදාගාමි වුණා. නාභිය ළඟට එනකොට අනාගාමි වුණා. හර්ධ මාංශේ ළඟට එනකොට අරහත් වුණා. පිරිනිවන් පෑද රහතන් වහන්සේ නමක් හැටියට. බලන්න අන්න භාග්‍යවතුන් වහන්සේ ඉතුරු කරපු කරදරේ. දැන් ඔක තේරුම් ගන්න මම පොඩි සරල උපමාවක් ඔබට කියන්න. දැන් අපි ගමු මෙන්න මෙහෙම. ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා ව්‍යාපාර හොඳ මේ රජයේ රැකියාවක් කරපු කෙනෙක්. මේ පුද්ගලයා එතන බොහොම ධාර්මිකව හොඳින් රාජකාරී කරනවා. මෙයා වෙලවනවා එතන. මොකක් හරි ප්‍රශ්නයක් දාලා එලවනවා ආයතනෙ. මෙයා ලක්ෂයක් විතර පඩිගත්ත කෙනෙක් හිතමුකෝ අපි. දැන් උන ඇවිල්ලා ගෙදර ඉන්නවා. දැන් මෙයා හරි දුකින් ඉන්නේ මාසයක් විතර දැන් මෙයාට රස්සාව නැහැ. මෙයා අයිම කරලා දාලා. මේ අතර යාළුවෙක් එනවා. යාළුවෙක් ඇවිල්ලා කියනවා මිත්‍රය අපි ඔබව මොනගෙහෙන කීප දවසක්ම හිටියා. නමුත් මට ඔබව මොනගෙහෙන්න උනේ නැහැ මොකද වැඩනේ. ඉතින් දැන් මට කතා කරන්න කාරණාවක් තියෙනවා. ඔයාටත් රැකියාව නැහැනේ. මම හිතන් ඉන්නවා මෙහෙම මේ. අපි හිතමු උදාහරණයක් ගමු ඉතල කියන කතාව. ඒ පුද්ගලයාට කියනවා මම හිතන් ඉන්නවා මේ වාහන සේල් එකක් ගන්න. බිස්නස් එකක් කරන්න. ඔයාටත් රැකියාව නැහැනේ. අපි දෙන්න එකතු වෙලා කරමු. දැන් මේ පුද්ගලයා මේ විදිහට කටකා කරගෙන මියත් හිතන වෙටි කමක් නැහැ මටත් දැන් රස්සාව නැහැනේ. නිකන් ගෙදර ඉන්නත් ඕනේ නැනේ මෙන්න මේක පටන් ගමු කියලා දෙන්නත් එක උන බිස්නස් එකට බහිනවා බිස්නස් එක කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ දෙන්න මාස 6ක් 7ක් විතර මේ ව්‍යාපාරයේ ගොඩනගන්න කැප වෙනවා. දැන් අර පුද්ගලයා ඒ දවස්වල මාසෙකට ගත්තේ ලක්ෂයයි වැටුප. නමුත් මේ දෙන්න මේ ව්‍යාපාරය දියුණු කරගෙන අවුරුද්දක් විතර යද්දී අපි ගමු සතියකට ලක්ෂ 5ක් වෙනවා. කියන්නේ සුද්ධ ලාභේ ලක්ෂ 5ක් මෙයාට හම්බ වෙනවා. එතකොට මාසෙකටම ලක්ෂ 20ක් මෙයා හම්බ කරනවා. හැබැයි ප්‍රස්තාව කරන කාලේ හම්බුනේ ලක්ෂයයි. දැන් මේ මිනිහට අවුරුද්දක් ගියන් පස්සේදී මොකද හිතුනේ? අර එදා රස්සාවෙන් අයින් වෙච්ච එක හොඳයි කියලා හිතනවද? නැත්නම් අනේ රස්සාව තිබුණා නම් හොඳයි කියලා හිතනවද? අයින් වෙච්ච එක හොඳයි කියලා හිතනවනේ. හැබැයි අයින් වුණු වෙලාවෙදි මොකද හිතුනේ? දුකක් හිතුණා. හොඳට මතක තියාගන්න. සද්ධාව තියෙන පුත්කලින් හැටියට අපි හොඳට විශ්වාස කරන්න අපිට යම්කිසි කරදරයක් එනවා නම් යම්කිසි ප්‍රශ්නයක් එනවා නම් ඔබ හොඳට මතක තියාගන්න ඔබ බුදුහාමුදුරුවන් ගැන හොඳ සද්ධාවක් තියෙන කෙනෙක් නම් ධර්ම රත්නය ගැන සද්ධාවක් තියෙන කෙනෙක් නම් සංඝ රත්නය ගැන සද්ධාවක් තියෙන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න මෙන්න මේක කරදරයක් එනවා නම් ඒ කරදරය බුදුහාමුදුරුවෝ දැකපු කරදරයක් බුදුහාමුදුරුවෝ ඉතුරු කරපු කරදරයක් ඒ කරදරය නිසා තමයි පින්වතුනි ඔබ නිවන් මාර්ගට යන්නේ. එනිසා මේ ශ්‍රද්ධාව කියන කාරණය මට හිතෙන්නේ දවස් ගාන කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් ඔබට අදමා මේ දේශනියට ගොනු කරන යම් යම් කරුණු ටිකක්ම ඔබට මේ ඉදිරිපත් කළේ මොකද අපි යන්නේ නිර්වාණ මාර්ගයට. ඒ නිර්වාණ මාර්ගයට යන අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන කාරණාවක් තමයි මේ ශ්‍රද්ධාව. එනිසා සද්ධාව යම් ප්‍රමාණයකට දියුණු කරගන්න ඔබට අවශ්‍ය කරන කරුණු ටිකක් අද මේ වෙලාවේ අපි ඔබට දේශනා කරේ. තවත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා. ධර්ම සාකච්ඡාව මොහොතේදී අපි ඔබත් එක්ක ඒ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් මේ මොහොතේ මේ ධර්මානුශාසනාව අපි අවසන් කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්වත් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අංකදෙස්සී තාහකර කොළොන්නාව පාර කොළොන්නාවේ පදිංචි අරුණි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. යසන් බලාපොරොත්තු වෙනවා මාර්තු 30ට යෙදෙන තම මෑණියන්ගේ 48 වන ජන්මදිනයේ නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමන් නමින් මියන්නට යෙදුණු WND තරිඳු ධනංජය ඒ තම ආදරණීය සහෝදරයාට එවැගේම නිශාංක සෙනවිරත්න සමාදරණීය මාමාට මේ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ සියලු දිනාටම සංසාර ජීවිතේ නිතරවි මුතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීමට මේ පින් අනුමෝදන් වේවායි සාදු සිතින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
එමනම් අප ප්‍රාර්ථනා කරමු එනම් සදහම් කරපු මේ පින්වත් හැම දිනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ඒත්ංගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දාන මේ පින් අනුමෝදන් වේවායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම සියලුම දුවා දරුවන් නෑ හිත මිතුරන් ආදී හැම දිනාටම නිරොග් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දේශිකානන් වහන්සේ වන අපට ආශිර්වාදේ කරලා මේ උතුම් පින් අනුමෝදන් කරනවා එමනම් මේ හැම දිනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා මුලින්ම සදහන් කරන්නට යෙදුණු මාර්තු 30 දින 48 වෙනි ජන්මදිනයේ සමරන ආදරණීය මෑණියන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා ඈත දිගාසිර සම්පත් ලැබේවා කායික සුවේ මානසික සුවපත් භාවය ලැබී දීර්ඝායුෂම ලබන්නට මේ පින් අනුමෝදන් වේවා යපි සාදු කියා ආශිර්වාදයේ කළ පින් අනුමෝදන් කරමු ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං එක්රාදා සිටිත.